තුසරි ගෙදරට ඉතින් නයනය රුකියෙන්නේ සැහෙන බලාපොරොත්තු තියාගෙන. මොකද තුසරිව මේ සැරෙත් බය කරන්න හිතාගෙන තමයි මේගොල්ලෝ මේ විදිහට කරන්නේ. නයනයට රුකියටයි ඊට පස්සේ කුමක්ද සිද්ධ වෙන්නේ කියලා අපි කලින් වීඩියෝ වලට ගෙනාවා. එතනදී ඉතින් සිද්ධ වෙන්නේ තුසරිට බයයි රුකියටයි නයනයටයි දෙන්නටම දුවන්නේ. හැබැයි ඉතින් එතනින් නතර වෙන්නේ නැහැ. අපි හිතනවා ඉතින් මේ අවස්ථාවේදී උතෙන්ට පොඩි අතුරක් එනවා. මොකද ඔයගොල්ලන්ට මතක ඇති ගිය එපිසෝඩ් එකේදී පොඩි අතුර තුසාරිය හොයාගෙන ආවා. හැබැයි ඉතින් පොඩි අතුර ආපහු යනව නම් පෙන්වෙන්නේ නැහැ. ඉතින් මේ සිද්ධියේදී පොඩි අතුර ළඟපාතම ඉඳලා ඉන්න ඉඩ තියෙනවා. ඉතින් බැරි වෙලා හරි පොඩි අතුර උතෙන්ට ආවා කියන්නේ නම් මේ දෙන්නගේ තවත් ඇඩ්‍රස් නැති වෙනවා. මොකද පොඩි අතුල මේ දවස්වල කලනත් එක ටිකක් වැඩිපුර තරහින් ඉන්නේ. ඒ නිසා මේ ඩබල හවු වෙනවා කියන්නේ නම් ආය ඇඩ්‍රස් නැති කරනවා. ඒ වගේම පොඩි අතුලේ ගෙවල් පැත්තේ නම් ආය නොයන විදියටම වැඩ සිද්ධ කරනවා. ඔනිති මෙදා පාර නම් නයනට ගැලවිල්ලක් නැහැ. මේ වෙනකම්ම නයන කරපු වැරදි වැඩ වලට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මොන දේ කළත් අර කුඩැල්ල මිට තියන්න බෑ වගේ නයනය නම් වැරදි හදාගන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි රොකි කියන්නේත්. රොකි කියන්නේ ඉතින් ආදර මිත්‍රයෙක්. අනුන්ට කිරිගිරි දෙන්නම විතරයි රොකි දන්නේ. ඒ නිසා ඉතින් රොකි කියතින් තවත් කෙනෙකුට උදව් කරනවා නම් කවදාවත්ම අපි දැකලා නැහැ. කොමාරි ඉතින් තිල්නාටි බලන බොහෝ දෙනෙක්ම කැමති මෙදාපාර නයනයට රොකිටයි හොඳ පාඩමක් උගන්වනවට. එනිසා අපිට ඉදිරි එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන් මේ බව. මොකද තුසාරි පොඩිය තුලයි දෙන්නම එකට එකතු වෙනවා කියන්නේ ආයෙදින් කතා කරන්න දෙයක් නැහැ. මොකද පොඩිය තුලක තියෙන හැම ඇඩ්‍රස් එකක්ම මේ දෙන්නගින් පිට කරනවා. ඒකෙදින් අපිට ඉදිරි එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්. අපි ඉතින් හිතනවා ඉදිරි එපිසෝඩ් එකෙන් පස්සේ මයිට සාධාරණයක් ඉෂ්ට වෙවි කියලා. මොකද මේ විදිහට එක එක්කිනාට දඬුවම් ලැබෙද්දී මහලගේ පැත්තට chance එකක් තියෙනවා. ඉතින් මේ දේවල් මේ විදිහට සිද්ධ වෙනකොට ඔයත් කැමති නම් අපේ වීඩියෝට ලයික් කරන්න. නාලිකාට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපේ subscribe කරන්න. ඒ වගේම යහපැත් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. මොකද ඒ විදිහ තමයි අපි අලුතෙන්ම වීඩියෝවක් දාපු සැනින්ම ඔබට නැරඹීමට හැකියාවක් ලැබෙන්නේ. අදත් අපි ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.